ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මෙරට සෑම පවුලකටම ස්ථිර නිවසක් ඉදි කිරීම සහතික කර තිබෙනවා. අග්‍රාමාත්‍යතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ එහි පළමු පියවර ලෙසයි. රජයේ රුපියල් කෝටි 841ක් මීට වැය කරනවා. දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී වසම් නියෝජනය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් ඒකක 14022ක් සඳහා මාස දෙකක් ඇතුළත නිවාස ඉදිකර දීමට නියමිතයි. සැබෑ අවශ්‍යතාව අනුව නිවාස ලබා දිය යුතු පවුල් තෝරාගනු ලබන්නේ පාර්ශ්ව කිහිපයකින් සමන්විත කමිටුවක් මගින්. ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරීන්, නිෂ්පාදන සහකාර, ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා හා සංවර්ධන නිලධාරීන් මෙන්ම පූජ්‍ය පක්ෂයේද ප්‍රජා කමිටුවට ඇතුළත්. කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව නිවාස වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. අද පැවති සමාරම්භක උත්සවයේදී නිවාසලාභීන් සංකේතවත් කරමින් පිරිසකට අත්තිකාරම් මුදල් චෙක්පත් ප්‍රදානය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මේ වර්ෂය අවසන් වෙනකොට මේ සියලුම පොල්ලතු ගෙවල් උණු ගෙවල් බවට පත් කිරීමේ වැඩපිළිවෙල මං හිතන්නේ ඉන්ද කැමැතිතුමාට බාර දෙනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. අවුරුදු පහක් බලන් ඉන්න බෑ. මේ අපගේ උත්සාහය ඇත්ත වශයෙන්ම නිවාස නැති දහස් ගන්න පුරවැසියන්ට උපම් බිමේ සැබෑ අයිතිය ලබා දීම. මේ ව්‍යාපෘතියට ඇත්ත වශයෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ભેදයක් නැහැ. ඒ වගේම පොහොට්ටුවද, UMPද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද, වෙනත් පක්ෂ දේශපාලන පක්ෂයකද කියලා අපි බලන්නෙත් නැහැ. කවුරු වුණත් පොල්ලතු පැලක ඉන්නවා නම් ඔහුව උළු වහලක් යටට ගෙන මේ වැකගීමක් අපිට තියෙනවා කියලායි මම විශ්වාස කරන්නේ. ත්‍රස්තවාදය නිසා වසර 30ක් අනාථ කූඩාරම්වල හිටපු ලක්ෂ ගණන් දෙමළ ජනතාව ඉන්නවා, මුස්ලිම් ජනතාව ඉන්නවා, සිංහල ජනතාවක් ඉන්නවා. මේ වගේ ඉතිහාසයේ කළ දැවැන්තම නිවාස ව්‍යාකෘතිය අපි ඔවුන් නිවාසවලට ආවපු එකයි කියලායි මම විශ්වාස කරන්නේ. ඒ වගේ දෙයක් කරපු අපිට මං හිතන්නේ මේක ඉතරම් අමාරු දෙයක් නෙවෙයි. නිවාසයක් නැති කෙනෙක් හරියට උපම් බිමෙහි බෝඩින් කාර්යයක් වගේ වෙනවා කියලා තමයි අපේ විශ්වාසය. ඒ යුගය ඉදිරි අවුරුදු 4ක් තුල සම්පූර්ණයෙන්ම අපි නිම කරනවා. මේක අපේ දේශපාලනයට ඕන නිසා කරන ව්‍යාකෘතියක් නෙවෙයි. මේ ව්‍යාකෘතිය රටේ ජනතාවට ඕන නිසා ක්‍රියාත්මක කරන ව්‍යාකෘතියක් බවට තමුන් වහන්සේලට කියන්න ඕන. මැති අමතිවරුන් කිහිප දෙනෙක්ද අදහස් පළ කළා. අද අපි පළකයක් විවෘත කරුවා. අපේ නිවාසයේ හදන තැන වියදම රුපියල් 5000ටත් වඩා අඩුයි. එදා පළකයක් ගැහුවා නම් ලක්ෂ 2.5යි 3යි පළකෙට. එදා උත්සවයක් කෙරුවා නම් මිලියන 6යි 7යි උත්සවයට. අද මේ රටේ ජාතික උත්සවේ ක්‍රියාත්මක වෙනවා ලක්ෂ 5කටත් වඩා අඩු මුදලකට. ඒක අඩු කර ගැනීමට අරු අග්‍රාමාත්‍යතුමා උපදෙස් දීලා තියෙනවා. 2015 ඉඳලා තිබිච්ච පොල්ලතු ගෙවල් 5100න් එකක්වත් සජිත් ප්‍රේමදාස හදලා නැමේ අවුරුදු පහේ. මේක තමයි තිත් ඇත්ත. එක පොල්ලතු ගෙයක්ට උදව් කරුවේ නැහැ මේ දිස්ත්‍රික්කේ. මේ රටේ ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගාණක් විනාශ කරුවා. වෙන කිසිම දෙයක් නෙමෙයි. තමන්ගේ පැවැත්මට සහ තමන්ගේ ගෝල බාලයන තාත්තා හම්බ කරන්න ඉඩ දුන්න වගේ හම්බ කරන්නේ. ගෙවල් වලට සල්ලි දුන්නේ, ණය දුන්නේ, ආධාර දුන්නේ බහුතරයක් ඒ වත්ත සුදුසුකම් නැති කෝටි ප්‍රකෝටිපතියන්ට සහ ලක්ෂපතියන්ට දුන්නේ. යුද්ධයෙන් පීඩාවට පත් යළි පදිංචිකෙන්න ආර්ථික දුෂ්කරතා සහිත සිංහල, දෙමළ, මුස්ලිම් පවුල් නිවාසලාභීන් ලෙස තෝරාගෙන තිබෙනවා. සමාරම්භක උත්සවය පැවැත්වුණේ වවුනියාව මුණ්ඩිමුරුපුව ග්‍රාමයේදී. රත්නපුර, ඇහැලියගොඩ, මින්තාන ග්‍රාමයේද නිවසක් ඉදි කෙරෙනවා. කැස්බෑව, පිළියන්දල, බිරිස්වත්ත, ඇතුල්ගෙවත්ත ප්‍රදේශයේදී ආරම්භ කෙරෙනු නිවාස ව්‍යාපෘතිය දින 60කින් නිම කිරීමට නියමිතයි. කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැඩසටහන පැවැත්වුණේ ගල්පාන පරදුව ප්‍රදේශයේදී. පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මඩුදමන ගම්මානයේද දිවසක ඉදිකිරීම අද ආරම්භ කෙරුණා. අනුරාධපුර නාචදුව ප්‍රදේශයේද ගමට ගෙයක් වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඌව පරණගම මැතිවරණ කොට්ටාසේ දරගල ගම්මානයේ නිවසක ඉදිකිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.